Amazon, eBay, AliExpress වගේ e-commerce website වලටත් ඒ වගේම ඔයාලා Netflix site වලටත් cryptocurrency වලින් online payment කරන්න පුළුවන් සුපිරිම Visa card එකකට apply කරන්න හැටි බලමු. ඉතින් මෙන්න මේ Visa card එකකට apply කරන්න නම් ඔයාට ඕන වෙන්නේ Bybit account එකක් විතරයි. ඉතින් ඔයාලගේ Bybit account එකක් තියෙනවා නම් ඔයාට දැන් පුළුවන් මෙන්න මේ cryptocurrency වලින් payment කරන්න පුළුවන් Visa card එකකට apply කරන්න. ඉතින් මේ video එක A to Z බැලුවොත් ඔයාට A to Z ටිකන ගන්න පුළුවන් කොහොමද මෙන්න මේ application එක හරි විදියට fill කරලා දවස් 7ක් ඇතුළත ඔයාගේ ගෙදරටම මෙන්න මේ Visa card එක ගෙන්න ගන්න කියලා. ඒ වගේම ඔයාට මේ application එක දාලා විනාඩි 5ක් ඇතුළත virtual මෙන්න මේ Bybit Visa card එක හම්බ වෙනවා. ඒ කියන්නේ ඔයාලට online payment කරන්න පුළුවන්. ඔයාගේ card number එක, ඒ වගේම expiry date එක, ඒ වගේම ඔයාගේ CV number එක මේ හැම දෙයක්ම ඔයාට විනාඩි 5ක් ඇතුළත අරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ඔයාලට දවස් 7ක් ඇතුළත ඔයාගේ ගෙදරටම මෙන්න මේ Visa card එක ගෙන්න ගන්න පුළුවන්. ඉතින් මේ Bybit account එකෙන් ලබා දෙන මේ Visa card එකට apply කරන්න අපිට chance එක ආවේ ඊයේ ඉඳන්. ඒ කියන්නේ 2024 10 වෙනි මාසේ 29 වෙනිදා තමයි ඔයාලට මෙන්න මේ Visa card එකට apply කරන්න හැකියාව තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් අද ඉඳන් මේ Visa card එකට apply කරලා ඔයාගේ ගෙදරටම මේ Visa card එක ගෙන්න ගන්න. ඉතින් මේ වීඩියෝ එක ඉවරන කලින් බලන්න ඔයාට අනිවාර්යයෙන්ම මේ Visa card එක හදා ගන්න පුළුවන්. ඉතින් මේ Visa card එක හදන එකෙන් ඔයාලට ලොකු benefit ගොඩක් තියෙනවා. ඔයාලා මේක spend කරන හැම මුදලකටම ඔයාලට cashback එකකුත් හම් වෙනවා. ඔයාලා payment කරද්දී ඔයාලට 2% cashback එකක් වගේම ඔයා මේ කාඩ් එක අරගෙන ඩොලර් 100කට වැඩිය ස්පෙන්ඩ් කරනවා නම් පළවෙනි මාසය තුළ ඔයාට ඩොලර් 10ක කැෂ්බැක් එකකුත් අරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට තවත් ඔපචුනිටීස් ගොඩක් මෙන්න මේ Visa කාඩ් එක අරගන්නකින් තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම ඔයාලට A to Z අපි වීඩියෝ එකට ගිහිල්ලා කියලා දෙනවා. ඉතින් වීඩියෝ එකට යන කලින් ඔයාලට පුංචි දෙයක් මතක් කරන්න. ඔයාලට පුළුවන් අපේ Telegram group එකට හරි එහෙම නැත්නම් WhatsApp group එකට හරි join වෙන්න. ඒකට අදාළ link එක අපි පහල description එකේ දාලා තිනවා. ඉතින් ඒ link එකෙන් join වුණ ගමන් ඔයාලට පුළුවන් ඉක්මනින්ම cryptocurrency fundamental news අරගන්න. ඒ වගේම ඔයාලට මෙන්න මේ වගේ update උත් ඉක්මනින්ම අරගන්න පුළුවන් අපේ Telegram group එක හරහා එහෙම නැත්නම් WhatsApp group එක හරහා. ඒකත් මතක් කරන ගමන් අපි video එකට ගිහිල්ලා බලමු කොහොමද මෙන්න මේ Bybit Visa card එක අපි apply කරන්න කියලා. හරි මේ වට බලා ගන්න පුළුවන් ඉන්නේ මම මේ වෙනකොටත් ක්‍රියේට් කරලා තියෙන Bybit Visa card එක. ඉතින් ඔයාලා පේනවා ඇති මගේ Bybit account එක log වුණාට පස්සේ මෙන්න මේ asset එක යටතේ උඩින්ම තියෙනවා my card කියලා එකක් add වෙලා. ඉතින් මෙන්න මේ my card කියන කොට එකපාරක් මම click කරගන්නවා. මේක click කරගත්තාට පස්සේ ඔයාට පේනවා ඇති මෙන්න මේ විදියට මට Visa card එකක් add වෙලා තියෙනවා. ඒ වගේම ඒකේ available balance එකකුත් තියෙනවා. ඉතින් ඔයාට මේකට top up කරගෙන මෙන්න මේ Visa card එක පාවිච්චි කරන්න පුළුවන්. ඒකට ඔයාට cryptocurrency වලින් top up කරගන්න පුළුවන්. ඉතින් ඔයාගේ Bybit account එකේ තියෙන ඕනම currency එකක් ඔයාට මෙන්න මේකට top up කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් කොහොමද මේකේ account එකක් හදාගන්නේ? කොහොමද මේ card එකට අපි apply කරන්නේ? කොයි විදියටද මේක top up කරන්නේ? ඒ වගේම කොයි විදියටද අපිට payment කරගන්න තියෙන්නේ කියලාත් අපි බලමු. ඉතින් ඔයාට මේ card එක හදන්න කිසිම විදියකින් කිසිම payment එකක් ඔයාට 7-5ක මුදලක් නැතුව මෙන්න මේ කාඩ් එක ඔයාගේ ගෙදරටම ඩිලිවරි කරගන්න පුළුවන්. ඉතින් ටෝටල් ප්‍රී වලට සතියක් ඇතුළත ඔයාගේ ගෙදර ඇඩ්‍රස් එකටම මේ කාඩ් එක ඩිලිවරි කරනවා. ඉතින් මෙන්න මේ වගේ වර්චුවල් කාඩ් එකක් ඔයා මේ කාඩ් එකේ ඇප්ලිකේෂන් එක පිල් කරලා විනාඩි 5ක් ඇතුළත ඔයාට අරගන්න පුළුවන්. ඒකෙද ඔයාට හම් වෙනවා කාඩ් නම්බර් එකක්, ඒ වගේම CV එක, ඊට පස්සේ expiry date එක. ඉතින් මේ විදියට ඔයාලට මේක ප්‍රීවියු කරගෙන ඕන විදියකට මේ කාඩ් නම්බර් යූස් කරලා මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයාලට ෆිසිකලි කාඩ් එක හම් වෙනකල් ඔයාලට මේ වර්චුවල් කාඩ් එක හරහා ඔන්ලයින් පේමන්ට් කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මෙතනදී e-commerce වෙබ්සයිට් වලට එහෙම නැත්නම් Netflix මේ වගේ ඕනම වෙබ්සයිට් එකකට ඔයාලට පේමන්ට් කරගැනීම හැකියාව තියෙනවා. මෙතනදී ඔයාලට පේනවා ඇති මම මොන කරන්සි එකෙන් මේකට ඩිපොසිට් කරත් මෙතන available balance එක විදියට තියෙන්නේ USD වලින්. ඒ කියන්නේ සාමාන්‍ය normal USD currency එකෙන් තමයි මෙතනදී available balance එක පෙන්වන්නේ. එතකොට ඔයාලට මෙතනදී top up කරගන්න ඕනම currency එකක් use කරන්න පුළුවන්. ඒ currency එකේ වටිනාකමට අනුව ඔයාලට මෙතනදී USDT value එක බලා ගන්න පුළුවන්. ඊට අමතරව මේකෙදි ගොඩක් වාසි සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒ වාසි මොනවද? ඒ හැම දෙයක්ම අපි වීඩියෝ එකේ ඉස්සරහට ගිහිල්ලා කතා කරමු. දැනට මේ account එකේ මේ card එක හදාගන්න විදිය අපි මුලින්ම කියලා දීලා ඉන්නම්. ඊට පස්සේ අපි කතා කරමු මේකේ තියෙන benefits සහ මේකෙන් අපිට මොන වගේ වාසි අරගන්න පුළුවන්ද කියන එක. ඉතින් ඔයාලා මෙන්න මේ Bybit Visa card එක හදාගන්න කලින් ඔයාලා Bybit exchange එකේ account එකක් තියෙන්න ඕනේ. ඒක KYC 1 verification එකේ තියෙන්නත් ඕනේ. ඉතින් ඔයාට KYC 1 verification එක කියලා කියන්නේ ඔයාගේ ID verification එක දීලා base verification එක ලබා දීලා
ඔයාගේ account එක verify කරගත්තා නම් ඔයා මේ වෙනකොටත් KYC verification එක කරගෙන තියෙන්නේ. ඔයාට මෙන්න මේ විදියට verified ID කියලා හරියට කොළපාටින් right එකක් කරලා තියෙනවා නම් ඔයාගේ account එක මේ වෙනකොටත් verify. ඒ කියන්නේ ඔයාගේ account එකෙන් පුළුවන් මෙන්න මේ කාඩ් එකට apply කරන්න. ඉතින් ඔයාට තාමත් Bybit account එකක් නැති කෙනෙක් නම් ඔයාට අලුතෙන්ම Bybit account එකක් create කරගන්න වෙනවා. ඒකට ඔයාට පුළුවන් අපේ YouTube channel එකට යන්න. ඉතින් අපේ YouTube channel එකට ආවට පස්සේ ඔයාට මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් playlist කියලා එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ playlist එකට යන්න. මේකට ගියාට පස්සේ ඔයාට පහලින් බලා ගන්න පුළුවන් Bybit full course කියලා එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ Bybit full course කියන එකට යන්න. මේකට ගියාට පස්සේ ඔයා Bybit ගැන කිසිම දෙයක් දන්නේ නැතු වුණත් ඔයාට කොහොමද account එක හදාගන්න තියෙන්නේ, කොහොමද account එකේ security එක හදාගන්න තියෙන්නේ, කොහොමද අපි Bybit එකේ future rate එකක් දාන්නේ, spot rate එකක් දාන්නේ, මේ හැම දෙයක්ම A to Z කියලා දීලා තියෙනවා. ඉතින් මේක interface එකේ තියෙන icon එකේ ඉඳන් මේ සම්පූර්ණ course එක අපි කතා කරලා තියෙනවා. ඉතින් ඔයා Bybit account එකක් තාමත් හදලා නැති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මෙන්න මේ වීඩියෝ එක බලලා ඔයාලට පුළුවන් ලේසියෙන්ම Bybit account එක create කරගන්න. ඊට අමතරවත් අපි තව වීඩියෝ සෑහෙන ප්‍රමාණයක් මේ Bybit එකේ දාලා තිනවා. ඉතින් ඒ වීඩියෝස් උත් බලලා ඔයාලට හොඳ අයිඩියා එකක් මේ Bybit එක ගැන අරගන්න පුළුවන්. ඉතින් මේ විදියට ඔයා account එක හදාගෙන නැවතත් Bybit එකට ආවට පස්සේ ඊළඟට ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ කාඩ් එකට අදාළ application එක fill කරන එක. ඉතින් මේ application එක fill කරන්න ඔයාලට පුළුවන් පහල description එකේ මම link එකක් දාලා තිනවා. කාඩ් ඇප්ලයි කියලා. ඉතින් මෙන්න මේ Bybit කාඩ් ඇප්ලයි කියන ලින්ක් එක ඔයාලා ක්ලික් කරගන්න. ඊට අමතරව ඔයාලා කමෙන්ට් සෙක්ෂන් එකෙත් බලා ගන්න පුළුවන්. හරි, ඔයාලා මේ විදිහට ලින්ක් එක ක්ලික් කරාට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් මෙන්න මේ ඉන්ටර්ෆේස් එකේ පහළට ආවට පස්සේ ඔයාට මෙතනෙනුත් බලා ගන්න පුළුවන් apply now කියලා බටනයක් තියෙනවා. ඒ වගේම ඔයාලා මෙන්න මෙතන පහළනුත් බලා ගන්න පුළුවන් apply now කියලා බටනයක් තියෙනවා. ඉතින් ඔයා මේ බටන් දෙකෙන් කෝක ක්ලික් කරත් ඔයා යන්නේ එකම ෆෝම් එකට. ඉතින් ඔයාට පුළුවන් මෙතනදී මේ apply now කියන බටනේ උඩ එකපාරක් ක්ලික් කරගන්න. ඉතින් ඒක උඩ ක්ලික් කරගත්තට පස්සේ ඔයාට මුලින්ම එනවා මෙන්න මෙතනදී මේ පළවෙනි page එක setup කරගන්න. ඉතින් මේ page එකේදී ඔයාගේ නම ලබා දෙන්න උනොත් ඔයාට නම ලබා දෙන්න වෙනවා හරියටම. ඊට පස්සේ ඔයාට මෙතනදී ඔයාගේ country එක select කරගන්න වෙනවා. එතනදී ඔයාලා ශ්‍රී ලංකාව කියලා select කරගන්න. එච්චරයි ඔයාලා පළවෙනි මෙන්න මේ page එකෙන් කරගන්න තියෙන්නේ. ඒ විදිහට ඔයාට නමයි ඔයාගේ රටයි ලබා දුන්නාට පස්සේ මෙන්න මේකට හරියක් කරනවා. ඉතින් මේ ස්ටෙප් හතර ෆිල් කරලා ඔයාට ලේසියෙන්ම මේක account එක හදාගත්තා යකි. ඉතින් පළවෙනි ස්ටෙප් එක ඔයාලා හරිම ලේසි, ඔයාලට එතනදී කරන්න දෙයක් නැහැ. ඔයාගේ country එක select කරගන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ ඔයාට තියෙන්නේ මෙන්න මෙතනද ඔයාගේ residential address එක setup කරගන්න. ඉතින් මේ address එක කොහොමද අපි setup කරගන්නේ කියලා බලමු. ඒකත් ඔයාලා හරිම සරල විදියට කරගන්න පුළුවන්. ඉතින් ඔයාට මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් මුලින්ම ඔයාලා මෙතනදී country එක select කරගන්න තියෙනවා. ඉතින් මෙන්න මේ country ඒක ඔයාලා ඔටෝම සිලෙක්ට් වෙලා තිබුණොත් ඒක එහෙම්ම තියන්න. ඊට පස්සේ ඔයාට මෙන්න මෙතනින් ඇඩ්‍රස් ලොකප් කියලා එකක් තියෙනවා. මෙතනින් ඔයාට පුළුවන් Google Map එක හරහා සර්ච් කරලා ඔයාගේ ඇඩ්‍රස් එක මෙතනට සිලෙක්ට් කරන්න. එහෙම නැත්නම් ඔයාට පුළුවන් මෙතනදී මේක ඔප්ෂනල් තියන්න. ඔයාට බලා ගන්න පුළුවන් මෙතන මේක ඔප්ෂනල් කියලා තියෙනවා. ඒ කියන්නේ ඒක පිල් කරන්නම අවශ්‍ය නැහැ කියන එක. ඉතින් ඔයාට ඒක ඇතරලා දාන්න පුළුවන්. ඒ ටැබ් එක ඇතරලා ඔයාට පුළුවන් මෙන්න මෙතන මේ ස්ට්‍රීට් කියන තැනට ඔයාගේ ගෙදර ඇඩ්‍රස් එක ලබා දෙන්න. ඉතින් ඔයා දැන් පදිංචි වෙලා ඉන්නේ කොහෙද? ඒ ඇඩ්‍රස් එක ලබා දෙන්න. ඔයාගේ ID එකේ තියෙන ඇඩ්‍රස් එකම දෙන්න අවශ්‍ය නැහැ. ඔයාට මේක මේල් එකක් විදියට, ඒ කියන්නේ ඔයාගේ කාඩ් එක ගෙන්න ගන්න ඕන තැන ඇඩ්‍රස් එක ඔයාලා මෙතනට ලබා දෙන්න. ඉතින් ඔයා දැනට කොහේ හරි පදිංචි වෙලා නම් ඉන්නේ, එහෙම නැත්නම් වෙනත් තැනකට මූව් වෙලා නම් ඉන්නේ, අනිවාර්යයෙන්ම එතන ඇඩ්‍රස් එක ලබා දෙන්න. ඔයාට සතියක් ඇතුළත මේ කාඩ් එක ගෙන්න ගන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයාලා මේ ස්ට්‍රීට් කියන තැනට ඇඩ්‍රස් එකක් ලබා දෙන්න. ඊට පස්සේ ඔයාට මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් බිල්ඩින් නම්බර් තියෙනවා, ඊට පස්සේ අපාර්ට්මන්ට් ඔය යුනිට් නම්බර් තියෙනවා. ඉතින් මේ දෙකම නැත්නම් ඔයාට පුළුවන් මෙන්න මේ විදියට no building number, no apartment or unit number කියන එකට ටික් දෙකක් දාගන්න. ඒ කියන්නේ ඔයාලා මේ දෙක ආයේ පිල් කරන්න අවශ්‍ය නැහැ. ඉතින් ඔයා ගෙදර නම් ඉන්නේ, ඔයාට මෙතනදී බිල්ඩින් නම්බර් එකක් නැහැ, ඒ වගේම apartment number එකක් නැහැ. ඉතින් ඔයාට ඔයාගේ ගෙදර ඇඩ්‍රස් එක විතරක් මේ විදියට ලබා දෙන්න පුළුවන්. ඉතින් මේ විදියට ගෙදර ඇඩ්‍රස් එක ලබා දීලා ඊළඟට ඔයාට තියෙන්නේ මෙන්න මෙතනදී සිටි එක ලබා දෙන්න. ඉතින් ඔයාගේ ඩිස්ත්‍රික් එක ලබා දෙන්න මෙතනදී සිටි එක විදියට, එහෙම නැත්නම් ළඟම නගරය ඔයාට ලබා දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ ප්‍රොවින්ස් එක ලබා දෙන්න තියෙනවා. ඒ කියන්නේ ඔයා මධ්‍යම පළාතේද උතුරු මැද පළාතේද ඔයාට අදාළ පළාත මෙතනදී ඔයාලා සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ ඔයාට තියෙන්නේ පෝස්ටල් කෝඩ් එක සිලෙක්ට් කරගන්න. ඉතින් මේක හරිම සරල දෙයක්. ඔයාලා පෝස්ටල් කෝඩ් එක ළඟම තියෙන පෝස්ට් ඔෆිස් එකේ පෝස්ටල් කෝඩ් එක අරගන්න පුළුවන්. උදාහරණයක් විදියට ඔයා ඉන්නේ පේරාදීනියේ නම්
ඔයාට පුළුවන් පේරාදෙනියේ postal code කියලා Google එකේ කියලා search කරගන්න. ඉතින් මෙතනදී මම search කරගන්නවා ගිලියෝ postal code කියලා ඔයාට බලා ගන්න පුළුවන් මේ විදිහට මට අදාළ ළඟම නගරේ postal code එක මම search කරගත්තා. ඉතින් මෙතනදී ඔයාට පේනවා ඇති ගිලියෝ postal code කියලා type කරාට පස්සේ මේ විදිහට Google එකෙන් මට postal code එක ලබා දීලා තියෙනවා. ඉතින් ඔයා ඉන්න නගරේ අනුව ඔයාට postal code එක මෙතනදී ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයා මොන නගරේ හිටියත් ඒ නගරේ නම දාලා postal code කියලා ඉස්සරහින් දාලා ඔයාට පුළුවන් Google එකේ search කරන්න. එතකොට ඔයාට ලේසියෙන්ම මේ postal code එක හොයා ගන්න පුළුවන්. ඉතින් මේ code එක අරගෙන ඔයාට පුළුවන් මෙන්න මේ tab එකට නිවැරදිවම type කරගන්න. ඉතින් මේ ටික fill කරගත්තාට පස්සේ ඊළඟට ඔයාට තියෙන්නේ මෙන්න මේ next කියන button එක උඩ එකපාරක් click කරගන්න විතරයි. ඉතින් ඒකත් click කරාම ඔයාට බලා ගන්න පුළුවන් මේකටත් හරියක් කරනවා. ඊට පස්සේ ඔයාලා තියෙන්නේ additional information ටික මේකට ඇතුළත් කරගන්න. ඉතින් ඒ ටික කොහොමද fill කරගන්නේ කියලා බලමු. ඊට පස්සේ මෙන්න මෙතනදී අහන්නේ ඔයාලගෙන් ප්‍රශ්න ටික මේකට ඔයාලා select කරගන්න තමා තියෙන උත්තරයක්. ඔයාට මෙතනින් බලා ගන්න පුළුවන් what will you use bybit for කියලා අහලා තිනවා. ඉතින් ඔයා bybit එක use කරන්නේ මොකක් වෙනුවෙන්ද කියලා තමයි මෙතනින් ඔයාලා select කරගන්න ඕනේ. ඉතින් ඔයාලා කැමති එකක් මෙතනින් select කරගන්න පුළුවන්. Trading on bybit, එහෙම නැත්නම් fate gateway and bybit card, එහෙම නැත්නම් investing or long term holding මේ ඕන එකක් ඔයාලා මෙතනදී select කරගන්න පුළුවන්. ඉතින් මෙතනින් ඔයාලා කැමති එකක් select කරගන්න. ඊට පස්සෙ ඔයාට මෙන්න මෙතනින් අහනවා what's your employment status කියලා. ඉතින් ඔයා self employment කියලා වාට දාගන්න පුළුවන්. එහෙම නැත්නම් ආ student කෙනෙක් ඉන්නා student කියලා දාන්න පුළුවන්. මේ වගේ වාට කැමති එකක් select කරගන්න පුළුවන්. ඉතින් මෙතනින් වාට කැමති එකක් select කරගෙන ඊට පස්සේ වාට මෙන්න මෙතනින් ආනවා what your source of income කියලා ආනවා. ඉතින් ඔයාගේ income source එක මොකක්ද කියලා මෙතනදී ඔයාලා select කරගන්න තියෙනවා. ඉතින් ඔයා salary එකක් ගන්න කෙනෙක් නම්, එහෙම නැත්නම් pension එකක් නම් තියෙන්නේ, එහෙම නැත්නම් allowance එකක් නම්, එහෙම නැත්නම් self employed income එකක් නම් තියෙන්නේ, වාට company profit එකක් නම් තියෙන්නේ, මේ ඕන එකක් වාට මෙතනින් සිලෙක්ට් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා ක්‍රිප්ටෝකරන්සි මයිනින් ට්‍රේඩින් වලින් නම් ඉන්කම් එක කරගන්නේ ඔයාට ඒක කැමති විදිහට සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් ඔයා මෙතනින් මොන උත්තරේ සිලෙක්ට් කරා ඒක ඔයාගේ චොයිස් එක. ඒක ඔයාට ගැටලුවක් වෙන්නේ නැහැ කාඩ් එක ගෙන්න ගන්න. ඉතින් ඔයාට කැමති එකක් මෙතනින් සිලෙක්ට් කරගන්න තියෙන්නේ. ඊට පස්සෙ ඔයාගේ annual income එක කොච්චරක්ද කියලා අහනවා. ඉතින් ඔයාගේ annual income එක මෙන්න මෙතනදී select කරගන්න පුළුවන්. ඉතින් ඔයා $9,990 අතර ප්‍රමාණයක් නම් හොයන්නේ බිංදුවේ ඉඳන් $9,990 අතර ප්‍රමාණයක් නම් ඔයාට පුළුවන් මේ පළවෙනි එක select කරගන්න. එහෙම නැත්නම් ඔයා $10,000කට වැඩි income එකක් ගන්න කෙනෙක් නම් ඔයාට පුළුවන් මේ විදිහට $10,000කට වැඩි income එකක් select කරගන්න. ඉතින් ඔයාගේ annual income එක අනුව ඔයාට මේක select කරගන්න පුළුවන්. ඉතින් මේ information ටික හරිම ලේසියෙන් fill කර හැකි. ඒකක් fill කරගෙන ඔයාට තියෙන්නේ මෙන්න මේ next කියන button එක උඩ එකපාරක් click කරගන්න. ඒක click කරගත්තාට පස්සේ ඔයාට මෙතනදී ඔයාගේ phone number එක add කරන්න පුළුවන්. ඉතින් ඔයාගේ phone number එක ඔයා account එක හදද්දිම add කරලා තිනවන නම් මෙතනට අමුතුවෙන් ඒක add කරන්න අවශ්‍ය නැහැ. මෙතනදී ඔයාගේ phone number එක view වෙනවා ඔයාට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට මෙන්න මෙතනදී email address එකක් ඔටෝම වැටිලා තිබුණොත් ඒක change කරන්න යන්න එපා. ඒ email address එක ඒ විදිහටම තියන්න. ඔයා account එක හදපු email address එක තමයි එතන තියෙන්නේ. එතකොට ඔයා phone number එක add කළා නැත්නම් ඔයාට පුළුවන් phone number එක මෙන්න මේ add now කියන button එක click කරලා ලබා දෙන්න. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලා phone number එක මෙන්න මෙතනින් select කරගන්න ඕනේ. ඔයාලා මේ add now කියන button එක click කරලා ඔයාට පුළුවන් මෙතනදී country එක select කරගන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් මෙන්න මෙතනදී ඔයාගේ phone number එක ඇතුළත් කරගන්න. ඊට පස්සේ ඔයා Google authentication එක on කරගන්නම් ඉන්නේ. ඉතින් ඔයාලා account එක හදද්දී Google authentication එක අනිවාර්යයෙන්ම on කරගන්න. Two step verification එක. ඉතින් Google authentication code එක ඔයාලා මෙතනට ලබා දෙන්න ඕනේ. ඉතින් මේ විදිහට Google authentication code එක ලබා දීලා ඔයාට පුළුවන් මේ විදිහට මේක confirm කරගන්න. ඉතින් ඔයාලා මේක confirm කරාට පස්සේ බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ phone number එකට එන මෙන්න මේ code එක ඔයාලා හරි විදිහට මෙතන type කරලා මේක confirm ලබා දෙන්න. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මේ විදිහට ඔයාගේ phone number එකත් මේකට add වෙනවා. ඉතින් මේ විදිහට add වුණාට පස්සේ ඊළඟට ඔයාලා මෙන්න මෙතන referral code එක add කරගන්න තියෙනවා. ඉතින් ඔයාලා අපේ link එක click කළා නම් ආවේ මෙතනදී automatically referral code එක add වෙලා ඇති. ඉතින් මේ විදිහට referral code එක add වෙලා නැත්නම් ඔයාට පුළුවන් මෙන්න මේ code එක මෙතනදී type කරගන්න. capital L අකුරයි දෙකයි, ඊට පස්සේ capital A අකුරයි, double K අකුරයි, x අකුරයි ඔයාලට නිමරදෙව මෙතන add කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මේකේ term and condition වලට agree කියලා මෙන්න මේ විදිහට tick දෙකක් දාගන්න. ඉතින් මේ විදිහට tick දෙකක් දාලා ඔයාට පුළුවන් මෙන්න මේ form එක ලේසියෙන්ම submit කරන්න. ඉතින් මේ විදිහට submit කරාට පස්සේ ඔයාලට මේක review වෙනවා. ඉතින් ඔයාලට මෙන්න මෙතනදී කියලා තියෙනවා මෙතනදී ඔයාගේ කාඩ් එක දවස් 7ක් ඇතුළත ඔයාගේ address එකට එවනවා කියලා. ඒ වගේම තමයි ඔයාලට මෙතනදී virtual card එක අරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ virtual card එක ඔයාට බලා ගන්න පුළුවන් මේක approve වෙලා විනාඩි 5ක් වගේ යනකොට ඔයාගේ bybit එකට මේ virtual card එක add වෙනවා. ඉතින් මම මේ card එක add වුණාට පස්සේ කොයි විදිහටද view වෙන නිසා
අපිට මේල් එක ආවට පස්සේ කොයි විදියටද ඒක පෙන්වන්න කියලා ඔයාලට පෙන්වන්න. ඉතින් ඔයාලට ඊමේල් එකක් එන්නේ. ඔයාලට ඊමේල් එක මේක අප්‍රූව් වුණ ගාම ආගේ ඊමේල් බොක්ස් එකේ බලා ගන්න පුළුවන්. මෙතනදී මේ කට්ටිය දාලා තියෙන ඔයා මේල් බොක්ස් එකේ ගිහිල්ලා චෙක් කරලා බලන්න ටික වෙලාවකින්. එතකොට ඔයාගේ මෙන්න මේ ඇප්ලිකේෂන් එක අප්‍රූව් කරලා තියෙයිලා. ඉතින් ඔයාලට අනිවාර්යයෙන්ම මේල් එකක් එනවා. ඒ මේල් එක ඔයාලා ක්ලික් කරගන්න. එතනදී ඔයාලට ලින්ක් එකක් ලබා දෙනවා. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට කාඩ් ඇප්ලිකේෂන් එක අප්‍රූව් කළා කියලා විනාඩි දෙකක් යන්නත් කලින් මට ඇප්ලිකේෂන් අප්‍රූවල් එක ආවා. ඉතින් ඔයාටත් මෙන්න මේ විදියට විනාඩි දෙකක් යන කලින් මේ අප්‍රූවල් එක අරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ කට්ටිය මෙතනදි කියලා තියෙනවා 10% කැෂ් බෑක් එකක් ඔයාට අරගන්න පුළුවන්. ඒක අප් කරගන්න පුළුවන් ඩොලර් 600ක් වෙන කලින්. ඉතින් ඔයා වියදම් කරන හැම ඩොලර් 100කටම ඔයාට ඩොලර් 10ක කැෂ් බෑක් එකක් හම්බ වෙනවා. ඉතින් ඔයා තව තව ඩොලර් මෙතනදි වියදම් කරන්න උදාහරණයක් විදියට ඔයා ඩොලර් 10ක් වියදම් කරොත් ඔයාට ඩොලර් 100ක කැෂ් බෑක් එකක් හම්බ වෙනවා. ඔයා ඩොලර් 10000ක් වියදම් කරොත් ඔයාට එතනදි ඩොලර් 10ක කැෂ්බැක් එකක් හම්බෙන්නේ නැහැ. ඔයා ඩොලර් 6000ක් වියදම් කරොත් ඔයාට ඩොලර් 600ක උපරිම කැෂ්බැක් එකක් අරගන්න පුළුවන් new user කෙනෙක් විදියට. ඉතින් ඔයා account එක හදලා new user කෙනෙක් විදියට ඔයා ඩොලර් 6000ක් වගේ කැෂ්බැක් එකක් ඔයාට හම්බ වෙනවා. ඉතින් ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට තමයි මේ mail එක view වෙන්නේ. ඉතින් මේ mail එකේ තියෙනවා ඔයාට බලා ගන්න පුළුවන් click to start your journey කියලා. ඉතින් මේ button එක click කරාම ඔයාට card details බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාගේ Bybit account එක open කරාට පස්සෙත් ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට card application success කියලා දෙනවා. මෙතනදී ඔයාට card dashboard එකට යන්න පුළුවන්. ඉතින් මේ විදියට අපි මේ card dashboard කියන එක උඩ එකපාරක් click කරලා බලමු අපේ card එක කොයි විදියටද view වෙන්නේ කියලා. ඉතින් ඔයාට පේනවා ඇති අලුතෙන්ම මෙන්න මේ create කරපු Bybit card එකේ අපේ fund account තාම කිසිම මුදලක් නැහැ. ඔයාලට පේනවා ඇති මෙතෙන්දී අපි මුදලක් add කරගත්තේ නැහැ. ඉතින් ඔයාට මෙතෙන්දී මුදලක් add කරගන්න හරිම සරල දේවල් ටිකක් කරගන්න තියෙනවා. Bybit account එකේම තියෙන මුදල් ටික මේකට ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා මෙතනින් බලා ගන්න පුළුවන් මේ කාඩ් එකේ details ටික. ඉතින් ඔයාලා කාඩ් එකේ details view කරගන්න පුළුවන් මෙන්න මේ view number කියන එක click කරලා. එහෙම නැත්නම් මෙන්න මේ copy number කියන එක ලබා දීලා ඔයාලා මේ සම්පූර්ණ details ටික copy කරගන්න පුළුවන්. ඉතින් මේ virtual card එක දැන් මේ වෙනකොට active තියෙන්නේ. ඉතින් මේ මොහොතේ ඉඳන් මට මේකට top up කරලා මේ card එක use කරලා ඕනම online payment එකක් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයාලට ගොඩක්ම සරලව cryptocurrency වලින් payment කරන්න පුළුවන් option එකක් තමයි මෙන්න මේ Bybit Visa card එක. ඉතින් අපි Bybit account එකටම log වෙලා බලමු කොහොමද මේ Bybit account එකේ මේ කාඩ් එක view වෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ asset කියන එකට තාම මගේ Bybit card එක active වෙලා නැහැ. සාමාන්‍යයෙන් මෙන්න මෙතනට ඔයාගේ Bybit card එක active වෙනවා. ඒකට සාමාන්‍යයෙන් විනාඩි 10ක් පැය භාගයක් වගේ කාලයක් ගන්න පුළුවන්. නමුත් ඔයාලට මේ කාඩ් එක view කරගන්න පුළුවන්. මෙතනදී ඔයාලට home page එකට එන්න පුළුවන්. මෙන්න මේ home page එකට ආවට පස්සේ මෙතන ඔයාලට තියෙනවා more කියලා button එකක්. මෙන්න මේ more button එක click කරගන්න. ඒක click කළා ඔයාලා හිමීට පහළ වෙන්න මෙන්න මේ විදියට පහළට ආවට පස්සේ ඔයාලට මේ පහලින් බලා ගන්න පුළුවන් මෙතන මේ ෆයිනෑන්ස් යටතේ තියෙනවා කාඩ් කියලා ඔප්ෂන් එකක්. ඉතින් මෙන්න මේ කාඩ් කියන ඔප්ෂන් එක ඔයාලට හෝම් පේජ් එකටත් ඇඩ් කරගත්ත හැකි. මෙන්න මේ එඩිට් කියන එකට ගිහලා ඔයාලට මෙතනින් අනවශ්‍ය එකක් අයින් කරලා ඔයාලට පුළුවන් මේ විදිහට කාඩ් එක ඇඩ් කරගන්න. ඉතින් මේ විදිහට කාඩ් එක ඇඩ් කරගත්තාම ඔයාගේ හෝම් පේජ් එකේම මේ කාඩ් එක view වෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඇති අපි ඇඩ් කරගත්ත කාඩ් ඔප්ෂන් එක මෙන්න මේ විදිහට හෝම් පේජ් එකටම ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් කෙලින්ම මෙන්න මේ කාඩ් කියන කුඩ එක පාරක් ක්ලික් කරගන්න. ඉතින් ඒක උඩ ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට පේනවා ඇති අපි හදාගත්ත කාඩ් එක මෙන්න මේ විදිහට තමයි view වෙන්නේ. ඉතින් ඔයාලට මෙතනදී top up කරගෙන ඔයාගේ bonus අරගන්න පුළුවන්. ඔයාලට මේක manage කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මෙතනින් stake in කරගන්න පුළුවන්. ඔයාගේ මේ කාඩ් එකේ තියෙන amount එක stake in කරලා ඔයාලට එතනදී අමතර මුදලක් එකතු කරගන්න පුළුවන්. stake in saving කියන්නේ fixed deposit දානවා වගේ. ඔයාගේ account එකේ තියෙන මුදල් මේ විදිහට activate කියන button එක උඩ click කරලා ඔයාලට කෙලින්ම මේක අර fix කරන්න පුළුවන්. මේ විදිහට fix කරලා ඒකේන profit එක ඔයාලට මෙතනදී අරගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතනදී ඔයාලට spending limit එකක් තියෙනවා. සාමාන්‍යයෙන් ඔයාලා ඩේලි ස්පෙන්ඩින් ලිමිට් එක තියෙන ඩොලර් 5000ක වගේ ප්‍රමාණයක්, මන්ත්‍ලි ඔයාලට ඩොලර් 25000ක වගේ ස්පෙන්ඩින් ලිමිට් එකකට ගන්න පුළුවන්. ඊයලි ඔයාලට ඩොලර් 150000ක වගේ ස්පෙන්ඩින් ලිමිට් එකකට මෙන්න මේ කාඩ් එක හරහා යන්න පුළුවන්. ඉතින් ලංකාව කෙනෙක් නම් මෙච්චර මුදලක් සාමාන්‍යයෙන් වියදම් කරන්නේ නැහැ. ඒක නිසා ඔයාලා කිසිම ගැටලුවක් නැතුව ඒ මුදල ප්‍රමාණවත් මොකද ඔයාලට දවසකට ඩොලර් 5000ක් වියදම් කරන්න පුළුවන් කියන්නේ 115000කට වැඩි ප්‍රමාණයක්. ඉතින් ඒ වගේ මුදලක් සාමාන්‍යයෙන් අපි වියදම් කරන අඩුයි. ඒක නිසා ඔයාලට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ මේකේ ස්පෙන්ඩින් ලිමිට් එක. ඉතින් ඔයාලා මෙන්න මෙතනින් පේනවා ඇති
දවස් 63ක වගේ කාලයක් තියෙනවා මේ account එක හදලා මාස දෙකකට වැඩි කාලයක් තියෙනවා ඔයාලට මෙතනදී spend කරන්න කරන්න මෙන්න මෙතනින් cashback එකක් අරගන්න පුළුවන් ඉතින් ඔයා මෙතනින් spend කරන මුදලට අනුව ඔයාට ඩොලර් 10ක cashback එකක් හම් වෙනවා ඒ කියන්නේ ඔයා ඩොලර් 100ක් spend කරොත් ඔයාට 10% cashback එකක් එන්නේ ඩොලර් 10යි ඔයා ඩොලර් 6000ක් වියදම් කරොත් ඔයාට පුළුවන් ඩොලර් 600ක් වෙනකල් මේක up කරගන්න ඒ කියන්නේ මේ cashback එක ඩොලර් 600ක් වෙනකල් up කරගන්න පුළුවන් ඉතින් මේ cashback එක ඔයාට මෙතනදී ඔයාගේ account එකටම bonus එකක් විදියට හම් වෙනවා ඒ bonus එක ඔයාට මෙන්න මේ bonus කින් එක යටතින් එකතු කරගන්න පුළුවන් ඉතින් ඒ වගේම තමයි ඔයාට පුළුවන් මේකට මුදල් top up කරගන්න ඉතින් මේකට මුදල් top up කරගන්න ඔයාලා කරන්න තියෙන මෙතනින් බලා ගන්න පුළුවන් top up කියලා button එකක් තියෙනවා ඉතින් මෙන්න මේ top up කියන button එකට ගිහිල්ලා ඔයාට පුළුවන් deposit crypto කියන එකට යන්න මේකට ගිහිල්ලා ඔයාට පුළුවන් මෙතන USDT wallet address එකක් අරගෙන ඒ wallet address එකට ලේසියෙන්ම deposit එකක් කරගන්න. ඉතින් ඔයාට wallet address එකට deposit එකක් කරගන්න පුළුවන් වගේම තමයි ඔයාගේ Bybit account එකේ USDT හරි වෙනත් මොන හරි currency එකක් තියෙනවා නම් ඔයාට කරන්න තියෙන්නේ ඒ Bybit account එකේ තියෙන USDT ටික එහෙම නැත්නම් වෙනත් currency එක මෙන්න මේ funding account එකට දාගන්න. ඉතින් ඔයාගේ funding account එකට දාලා තියෙන ඕනම currency එක ඔයාට ඔයාගේ card එකේ අරගන්න පුළුවන් card එකෙන් view කරගන්න පුළුවන්. ඉතින් ඔයා USDT මේ funding account එකට දාගත්තට පස්සේ ඔයාට මෙන්න මෙතනදී මේ කාඩ් කියන ඔප්ෂන් එකට ගියාම මෙන්න මෙතනින් ඔයාට බලා ගන්න පුළුවන් ඒ අවේලබල් බැලන්ස් එක මෙතනින් ඔයාට view වෙනවා. ඉතින් ඒ බැලන්ස් එක ඔයාට පාවිච්චි කරන්න පුළුවන් ඔයාගේ කාඩ් එක හරහා. ඒ කියන්නේ ඔයා මේ ඇසට් එකට ඇවිල්ලා ඔයාගේ යුනිෆයිඩ් එකේ නා USDT තියෙන්නේ. ඒක ෆන්ඩින් account එකට transfer කරගන්න විතරයි තියෙන්නේ. ඒකට ඔයාට පුළුවන් මේ යුනිෆයිඩ් ට්‍රේඩර් කියන එකට ගිහිල්ලා මෙතනින් මෙන්න මේ transfer කියන එකට යන්න. ඒකට ගිහිල්ලා ඔයාට පුළුවන් මේ යුනිෆයිඩ් එකේ තියෙන USDT එහෙම නැත්නම් Bitcoin හරි මේ විදිහට සිලෙක්ට් කරලා ඒක ඔයාගේ ෆන්ඩින් account එකට transfer කරගන්න. ඉතින් ඒ විදිහට transfer කරගත්තාම ඔයාලා මම අර වීඩියෝ එකේ මුලින් පෙන්වා වගේම account balance එක available වෙනවා. ඉතින් ඒ තියෙන account balance එක ඔයාට ඕනම විදිහකට spend කරන්න පුළුවන්, වියදම් කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයාලා මේ Bybit card එක හදන විදිහ ගැන A to Z තේරෙන්නේ නැති කියලා ඉතින් මොකක්වත් ගැටලුවක් නැතුව හැම දෙයක්ම මම A to Z මේ වීඩියෝ එකෙන් කියලා දුන්නා. ඉතින් ඔයාලා මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයාලා මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ඒකත් කමෙන්ට් එකකින් දාන්න. එතකොට මට මේ වගේ වීඩියෝස් ඉදිරියටත් ඔයාලට අරගෙන ඉන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලා මේ වීඩියෝ එක ලයික් කරන්න, කමෙන්ට් කරන්න පුළුවන්. ඔයාලගේ නොදන්න යාළුවන්ට බලන්න මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න පුළුවන්. ඉතින් ඒ කට්ටියටත් මේ වීඩියෝ එක ෂෙයා කරලා යාළුවා කියන්න. මෙන්න මේ Bybit කාඩ් එක හදාගන්න කියලා. ඒකත් මතක් කරන ගමන් අපි ආයෙත් වීඩියෝ එකකින් හමුවෙමු. එතකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.